ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අද වසර 40ක් සපිරුණා. එවැනිම වූ සැමරුම් උත්සවය අද පැවැත්ුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ඇරඹී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මෙරට පුනරුදයක් ඇති කළ ගම්මුදා වැඩසටහන අද වැනි දිනක ආරම්භ වීමත් විශේෂත්වයක්. උත්සවයට එක් වූ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙරට ඉතිහාසයේ නිවාස සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ ඉහළම මුදල වත්මන් රජයෙන් වෙන් කළ බවයි. මේ රටේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනේ යම්කිසි ප්‍රශංසාවක් අද නිර්මාණය වෙනවා නම් මං හිතන්නේ ගෞරවය අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් හිමිවන්නට ඕන. අද වෙන විට අපි අපේ මාතෘභූමියේ වසර 4.5ක් ඇතුළත පවුල් 375,000කට වැඩි ප්‍රමාණයකට අපි ආධාර උපකාර කරලා තිබෙන්නේ නිවාස ක්ෂේත්‍රය තුළ. මේ වගේ මුදල් සම්භාරයක් මෑත ඉතිහාසයේ මම හිතන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ මුදල් ප්‍රමාණයක් නිවාස අමාත්‍යංශයට වෙන් වෙලා නැහැ. 2015, 2016, 2017 යන වසර තුළ අපේ අමාත්‍යංශයට ලබා දුන්නු අරමුදල් වලින් 99%කට වැඩි ප්‍රමාණයක් මුදල් අපි ජනතාව වෙනුවෙන් වියපහදම් කරලා නිවාස සංවර්ධනයට යෙදුවයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම ආඩම්බරින් ප්‍රකාශ කර සිටිනවා. දැඩි උත්සාහයකින් දෙනවා සැප්තැම්බර් 30 වන විට අපේ අමාත්‍යංශයට ලැබෙන සියලුම ප්‍රතිපාදනයන් ජනතාව වෙනුවෙන් වියපැහැදම් කරලා ඒ වැඩ කටයුත්ත අකුරටම තිතටම සම්පූර්ණ කරන්නට. අනතුරු උත්සව සභාවේ ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉඩම් සීමා වීම හේතුවෙන් ගම්මානවල ඉදිරියේදී තට්ටු නිවාස ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු විය යුතු බවයි. අද මේ රටේ පොල්ලතු පහල තියෙන ගෙවල් කීයක් තියෙනවද? අද මේ රටේ මැටි වලින් හදපු ගෙවල් කීයක් තියෙනවද? මන් දන්නවා කුරුණෑගල පැත්තේ නම් තියෙනවා, අනුරාධපුර පැත්තේ මැටි වලින් හදපු ගෙවල් තියෙනවා 20ක් විතර. ඒකට කියන්නේ උල්පත. ඒ කියන්නේ සුද්ධන්ට සාමාන්‍යයෙන් ඩොලර් 400ක් විතර රෑකට ගන්නවා. ඒක හැර එක සංචාරක ව්‍යාපාරයක්. ඒක හැර මම නම් දන්නේ අද මැටි තියෙන ගෙවල් තිබෙනවද කියලා. අන්න එහෙම තමයි ගෙනිච්චේ. ජූනි 23 එදා තමයි සංකේතවත්ව ගම්මුදාව පැවැත්තු විශාල උත්සවයක්. පක්ෂෙන් කිව්වා මේක සර්කස් එකක් කියලා. කෙසේ හෝ නිවාස ව්‍යාපාරේ ඊට පස්සේ එක එක මාර්ගයේ ගියේ. ඒ 2015 මේ ආණ්ඩුව ඇති කරයන් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නිවාස අමාත්‍යංශේ බාර දුන්නා. යලිත් නිවාස ඇති කරන්නට ඒ ගම්මාන ඉදිකරන්නට එතුමා ආරම්භ කළා. ඒ විශාල වැඩ කොටස අද කරලා තමයි මේ උත්සවය පවත්වන්නේ. දුන්නේ මුදල් වියදම් කළා, තවත් මුදල් වලට පොර කෑවා. එහෙම තමයි මේ ටික හදන්න ගියේ. මුදල් අමාත්‍යංශෙන් කොහොම හරි මුදල් දුන්නා. මේක සාර්ථක. අපිට ඕන වුණේ ගමේ මිනිස්සුන්ට තව ගෙවල් දෙන්න. ජීවත් වෙන්න බින් අංගලක් තිබුණ නැහැ. ඒක ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ගුණසිංහපුර ආරම්භ කරා එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවාසවලට. මධ්‍යම පන්තියට ඇල්විටි ගල. මෙතුමා ඒවත් බාර අරගෙන දැන් මධ්‍යම පන්තියට නිවාස හදන වැඩසටහන කරගෙන යනවා. මම එතුමාගෙන් ඇහුවේ අනාගතයේ මේ ඉඩම් සීමාකම නිසා අපි ගම්වලත් තට්ටු දෙකේ නිවාස හදන්න ඕනේද කියලා. අද චීනයක කරගෙන යනවා. මේ අතර යහපත් රාජ්‍යපාලනයක් සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවයේදී අදහස් පළ කළා. මම සජිත් ඇමතිතුමාට ගරු කරන කරුණු දෙකක් තියෙනවා. වැඩ කිරීමට තියෙන කැපවීම, ඕනෑකම, උනන්දුව සහ අවංකකම. ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීම. ඒ එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි බොහෝ දේශපාලඥයින්ට නැති දූෂණයෙන් තොරව දේශපාලඥයෙක් වීම සජිත් ඇමතිතුමා. සමහර අයගේ පොඩි චෝදනාවකුත් තියෙනවා මම සජිත්ව වැඩිපුර සලකනවායි කියලා. එයාව උස්සනවා කියලත් කියනවා. හැම කෙනෙක්ම උස්සනවා දූෂණයෙන් තොරනම්. හැම කෙනෙක්ම උස්සනවා අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම්. ගරු අගමැතිතුමනි, මේ 40 නිවාස අධිකාරියේ සම වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු 4.5කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ අවුරුදු 4.5 කාලයෙන් මැතිවරණයකට යන්න තව තියෙන්නේ මාස 4-5. අවුරුදු 4.5 කාල සීමාවේ අපි සොයලා බලන්න ඕනේ අපි හරියට කෙරුවාද, වැරදුනාද, වැරදිද දැන් මොනවද කියලා. පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕනේ. අවුරුදු 4.5 කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනය ආවේ නැත්නම් මේ
මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි දෙපැත්තට අදිනවා කියන. මේ දෙපැත්තට අදින තත්වයේ ඇති වුණේ 19 වෙනි සංශෝධනයේ. 18 වෙනි සංශෝධනයේ රාජාණ්ඩු ක්‍රමයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක් 18 වෙනි සංශෝධනයේ. 18 වෙනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වෙනි සංශෝධනයේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ රාජාණ්ඩු ක්‍රමයක්, ඒක ඒකාධිපති ක්‍රමයක්. ඒක ඉතාමත් නුසුදුසුයි. 19 වෙනි සංශෝධනයේ මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. ඒක නායකයෙක් නැතුව ගියා. ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා 19 වෙනි සංශෝධනයේ. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිද්ධ වුණා, ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වෙනි සංශෝධනයත් 19 වෙනි සංශෝධනයත් මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ මේ සංශෝධන දෙකම අවලංගු කෙරුවොත් තමයි මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති, 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වෙනි සංශෝධනයෙන් ඇතිවෙච්ච තත්වය. 19 වෙනි සංශෝධනයේ ඇති නූනානම් මේ අවුරුදු 7 හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව්වසරක්.